අපි දන්නවා අර ගමේ ජනවහර කියනවා එලි වෙන ජාමට හොඳ හොඳ සෙල්ලම් කියලා. දැන් මේ සැප්තැම්බර් 20ට පැවැත්වීමට નિયમિત ජනාධිපතිවරණය දිහා බැලුවට පස්සෙත් දින 48 45 46 වගේ අඩු වෙලා ඉදී හොඳ හොඳ සෙල්ලම් ටිකක් තමයි රටේ පෙනෙමින් තියෙන්නේ. සන්දාන හැදෙනවා, හැදෙනේවා කැඩෙනවා, කැඩෙනේවා අලුත් වෙනවා, තව තව කට්ටිය විරිපත් වෙනවා, අප මුදල් බඳිනවා. මේ ගොඩාක් දේවල් මේ දවස්වල සිද්ධ වෙමින් තියෙනවා. හැබැයි දැන් අඳුරකට පයින් ගැව්වා සන්දාන මහ ගොඩක් විසි වෙන රටේ සන්දාන ඔක්කොම ටික අරගෙන ඉවර වෙලා ඉන්න අපේක්ෂකයෝ ටික ඔක්කොම එක පැත්තක හේතු කරලා බැලුවට පස්සේ අපිට ජනාරගල සන්දානේ විදිහට පේන එක තමයි මේ අපේක්ෂකයෝ සියලු දෙනා මේ අපේක්ෂකයෝ සියලු දෙනාගේ සන්දාන පක්ෂ සියලු දෙනාගේ වැඩපිළිවෙල එකක් බවට පත් වෙලා තියෙනවා. එතකොට හරි පැහැදිලි සන්දාන ගොඩක් පක්ෂ ගොඩක් ඒ වගේම අපේක්ෂකයෝ ගොඩක් ඒ අපේක්ෂකයෝ ගොඩක් ඔක්කොම එකතු කරලා බැලුවට පස්සේ සියලු දෙනාගේ වැඩපිළිවෙල බවට පත් වෙලා තියෙන්නේ මේ රට තවත් මේ රට අරාජිකත්වයට ඇදගෙන යන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ආර්ථික අයුක්තිය ආර්ථික අසාධාරණත්වයට මුල්තැන දෙන වැඩපිළිවෙල තමයි මේ හැමෝගෙම තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල මේ රටේ ජනතාව තව තවත් ගිල්ලන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. එවගේම ඉන්දියානු ආධිපත්‍යවාදයට යට වෙලා ඉන්දියාව ලොකු අයිය විදියට සැලකගෙන රටේ සම්පත්තික ඔක්කොම ඉන්දියාවට දෙන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. එවගේම චීනයේ ඇමරිකාවේ බලදේශපාලන ව්‍යාපෘතියට මේ රට නතු කරලා දෙන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ඒ නිසා අපි ජනාරගල සංධානයේ විදිහට මේ රටේ ජනතාවට කියනවා මේ රටේ වැඩපිළිවෙලක් කවුරුත් ඉදිරිපත් කළේ නැහැ. ජනතාවගේ වැඩපිළිවෙලක් ජනතාවගේ ප්‍රතිපත්තියක්. ඒ නිසා තමයි අනිත් හැමෝම අර ගම් වතුරක් ගැලුවට පස්සේ පාවෙලා යන කොටේට ඔක්කොම ටික එකතු වෙනවා. නයි මුගටි ගැරන්ටි කැරපොත්තෝ පත්තෑයේ ගැඳවිලෝ ඔක්කොම ටික එකතු වෙනා වගේ රනිල් වික්‍රමසිංහ ආව පාරෙම මේ රට ගෙන යන්න සියලු පාක්ෂිකයෝ ටික සියලු දෙනා එකතු වෙලා ඉන්නවා. හැබැයි ඒකට එහා ගිය විකල්ප දේශපාලන වැඩපිළිවෙලක් අරගෙන තමයි අපි ජනතාවගේ ප්‍රතිපත්තිය විදිහට මේ රටට ජනතාවගේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යට වෙන්නේ නැතුව කොහොමද රට ගොඩගන්නේ? අනිත් රටවල් එක්ක කතා කරලා කොහොමද මේ අර්බුදය බේරගන්නේ? එවගේ ඉන්දියාවට යට වෙන්නේ නැතුව කොහොමද ආයෝජන අවස්ථා හදාගන්නේ? ආයෝජනයන් කරන්නේ කොහොමද? අනිත් දේශපාලන වැඩපිළිවෙළ වලට යට වෙන්නේ නැතුව කොහොමද රටේ ස්වෛරීත්වය ස්වාධීනත්වය පියාගන්නේ කොහොමද? එවගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය විකුණන්නේ නැතුව රට දෙන්න පුළුවන් වැඩපිළිවෙළ මොකද්ද? තරුණයා ශිෂ්‍යයා එයාලගේ අනාගතයට ගැලපෙන වැඩපිළිවෙළ මොකද්ද? හැමදාම අවුරුදු වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත් වෙලා තිබුණු සිංහල තමිල් මුස්ලිම් ඒ වගේ මෙතනින් යාරිදලා කඳු කර කල් තමිල් ජනතාවගේ ජාතික ප්‍රශ්න උත්තරේ මොකද්ද කියන මෙන්න මේ වැඩපිළිවෙල සියල්ල ඒකාබද්ධ කරගෙන තමයි ජනාරගල සංධානයේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඉදිරි ජනාධිපති වෙන්නේ ඉදිරිපත් වෙන්නේ. ඒක ඉදිරිපත් කරන්නේ නුවන් බෝපගේ සහෝදරයා. ඒක නුවන් බෝපගේ සහෝදරයා කියලා කියන්නේ පහුගිය කාලේ මෙරටේ ජනතාවගේ විවිධ ප්‍රශ්න වලට සටන් වලට මැදිහත් වුණු නුවන් බෝපගේ සහෝදරයා. ඒතර ඔහු එක පැත්තකින් අරගල කරුවෙක්, එක පැත්තකින් ජනතාවගේ නීතිඥයෙක්, එක පැත්තකින් මෙරටේ සටන් කරුවෙක්, ඒ වගේම එක පැත්තකින් ඔහු තමයි මේ පාර ජනාධිපති වෙනට අපි ඉදිරිපත් කරන ජනතාවගේ අපේක්ෂකයා. එතකොට නුවන් දෝපගේ සහෝදරයා ඉදිරි මැතිවරණයට ජනාරගල සංධානයේ නියෝජනය කළ ඉදිරිපත් කරනක මම ඔහුගේ ලකුණු විදියට ජනාරගල සංධානයේ සලකුණු විදියට ලාංඡනය විදියට අපි තෝරාගෙන තියෙනවා සියලු දෙනාගේ අදහස සහිතව කුඩේ ලාංඡනය. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා ඔබ ඉදිරි මැතිවරණයේදී මැතිවරණ පොළට යන්න, ඡන්ද පොළට යන්න, ඡන්ද පොළට ගිහිල්ලා ඊට කලින් මේ වැඩපිළිවෙල කියවන අපි එනෝ ඔබේ ගමට, අපි එනෝ ඔබව දැනුවත් කරන්න, අපි අරන් එනෝ මේ වැඩපිළිවෙල ඔබේ නගරෙට ගමට රැස්වීම තියදී. ඊට පස්සේ මේ වැඩපිළිවෙල බල්ල ගිහිල්ලා අපි ඔබට ආරාධනා කරනවා එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදා ඔබ මේ රටේ ජනතාව ජයග්‍රහණය කිරීම සඳහා මැතිවරණයේදී ඡන්දේ පාවිච්චි කළ යුත්තේ කුඩේ ලකුණට. ඒකට හේතුව තමයි මේ කුඩේ ලකුණින් ජනාරගල සංධානයේ ඉදිරිපත් වීම ඇතුළ තමයි රටේ විකල්ප ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ජනතාව විශ්ව රටේ. එහෙම නැත්නම් අපිට වෙයි ඉදිරියේදී නැත්නම් අපිට වෙයි මේ යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාරම යන්න, මේ යන රටේ සම්පත්තික විකුණන පාරම යන්න. හැබැයි අපි හිතනවා එතන එහාගේ වැඩපිළිවෙළක් ඕන. ඒ නිසා අයුක්තිය පෙරෙහිව, අසාධාරණයේ පෙරෙහිව, ආර්ථික අසාධාරණත්වයේ පෙරෙහිව, ඒ වගේම මේ පීඩාකාරී බදු ප්‍රතිපත්තියේ පෙරෙහිව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙරෙහිව, ඉන්දියන් චීන ඇමරිකන් ආධිපත්‍යවාදී මැදිහත් වීමට ඉරෙහිව, මේ රටේ තියෙන විරැකියාවට ඉරෙහිව, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට ඉරෙහිව, රනිල් වික්‍රමසිංහලාට ඉරෙහිව, නාමල් රාජපක්ෂලාට ඉරෙහිව, ඒ වගේම මේ රට පිළිවෙලේ යන විපක්ෂයේ අපේක්ෂකයෝ ජනතාගේ විපක්ෂයේ වැඩපිළිවෙලට ඉරෙහිව
කුඩේ ඔසවමු එහෙම නැත්නම් කුඩේ ඉහළමු ඒ කුඩේට ඡන්දය පාවිච්චි කරමු කියන යෝජනාව අද දවසේදී ජනාරවල් සංගානේ විදිහට කරනවා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා වඩා යහපත් සමාජයක් වෙනුවෙන් ක්‍රම වෙනසක් වෙනුවෙන් ඉලගැහිමු ඒ වෙනුවෙන් සටන් කරමු ඒ වෙනුවෙන් මේ මැතිවරණය තුළ මැදිහත් වෙමු කියන යෝජනාවක් යොමු කිරීම දනට කරනවා